අලුත් වීඩියෝ නැරඹීමට අපේ YouTube channel එක subscribe කරන්න. යාළුවන්ට දැන ගැනීමට share කරන්න. බෝතලේ වලව්වේ ඇත් රජු ගාමිණී. නිදහස් ලංකාවේ පළමු අගමැතිවරයා වූ මහා මාන්‍ය ඩී.එස්. සේනානායක මහතා ඇතුළු පවුලේ අයගේ රැකවරණය හා ඇසුර ලැබමින් දශක 7කට වැඩි කලක් තිස්සේ මෙරට බෞද්ධ සංස්කෘතියේ ප්‍රගමණයට මහත් දායකත්වයක් ලබා දුන් ඇතෙකු ලෙස බෝතලේ ගාමිණී හැඳින්විය හැකිය. ගාමිණී ඇත් පැටවා එවකට රජය විසින් නිකුත් කළ බලපත්‍රයක් මගින් අල්ලාගත් හස්තියකි. ඒ පුත්තලම ගල්වැය මිටියාවත ප්‍රදේශයේ වනාන්තරයකින් 1947 වර්ෂයේ අගෝස්තු 2 දින තවත් හස්තියකු හා අලීන් දෙදෙනෙකු සමගය. මහනුවර ශ්‍රී දළදා පෙරහැරේ පෙරමුණේ හා දෑලේද කටයුතු කර ඇති බෝතලේ ගාමිණී කෝට්ටේ බෙල්ලන්විල පඬුවස් නුවර දඹදෙනිය රත්නපුර සමන් දේවාලය නවගමුව දේවාලය අලුත් නුවර යන විහාර හා දේවාලවල පෙරහැරවලට සම්බන්ධ වී ඇත. මෙම හස්තියා ප්‍රථමයෙන්ම බලාගත් ඇත්ගොව්වා වන්නේ ආරෝන් අලිබාසය. පසුව මෙම හස්තියා අරනෝලිස් තලගම හේරත් යන අලිබාස්වරුන් විසින් රැක බලාගත් අතර මෙම හස්තියා අවසන් වරට රැක බලාගත්තේ විපුලසේන නම් අලිබාසුන් නැහැය. ගාමිණී යතා වර්ෂ 60ත් 65ත් අතර කාලයක් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසල පෙරහැරට සිය දායකත්වය ලබා දුන් අතර දළදා වහන්සේ වැඩම කරවීමේ දුර්ලභ භාග්‍යද හිමි කරගන්නා ලදී. මෙම හස්තියා අවසන් වරට ශ්‍රී දළදා පෙරහැරට තම දායකත්වය ලබා දුන්නේ 2010 වර්ෂයේදීය. ඇතුගේ අවසන් අයිතිය හිමි වූයේ ඩී.එස්. සේනානායක මහතාගේ මුණුබුරු වූ දේවින්ද සේනානායක මහතාටය. බෝතලේ සේනානායක පරපුරේ වන්දනාමානයට පාත්‍ර වූ සර්වඥ ධාතුන් සහිත කරඬුව පූජා කිරීම නිමිත්තෙන් සිදු කෙරෙන බෝතලේ පෙරහැරේ සදාතුක කරඬුව වැඩමවීම සිදු කෙරුණේද ගාමිණී ඇත් රජු විසිනි. මිල්ලන්ගොඩ රාජාගේ අභාවයෙන් පසුව දිවයිනේ සිටි වයස්ගතම හීලෑ ඇතා ලෙස සලකනු ලැබුවේ බෝතලේ වලව්වේ ගාමිණී ඇත් රජුය. වර්ෂ 2011 වූ දෙසැම්බර් 20 දින පෙරවරුවේ අවසන් ගමන් ගිය ඇතු වයස අවුරුදු 70 පසු කර සිටි අතර ඇතු අලව්ව කහඹිලියාව වත්තේ ඒවන විට රඳවා සිටියේය. බොහෝ කාලයක් ආයු වැළඳු ඇත් රජු ඒවන විට වයෝවෘද්ධභාවය නිසා දැඩි ලෙස අසනීපව කලක් දිවි ගෙවූ මෙම පින්වත් ඇත් රජු 2011 වර්ෂයේ දෙසැම්බර් 20 දින ලාංකීය හීලෑ හස්ති පරපුරෙන් මෙන්ම මෙලොවින්ද සමුගන්නා ලදී.